నీకు పెయినాదు పుత్తే కనం పాడమని కరణమా ఎక్కలహ విత్ర వేయనకోట ఎక్కలహ కాల విత్ర హరి දැන් මිනිසුන් එදිනෙදා කටයුතු වලට ජලය ලබා ගන්න අයුරු තමයි මෙතන තියෙන්නේ. මොකද ලිඳ උල්පද ලිඳ කියන්නේ ලිඳේ පල්ලෙහා මොකද තියෙන්නේ? මෙන්න මේ ලිඳක් තියෙනවා මේ ලිඳේ පල්ලෙහා වතුර තියෙන්නේ. නේද? එතකොට ලිඳට වතුර එන්නේ කොහෙන්ද? උල්පත් මඟින්. උල්පත් එන්නේ කොහෙන්ද? පොළව යටි. එන්නද? එතකොට ලිඳක් හරන්නේ උල්පතක් තියෙන තැනකින් තමයි. පැහැදිලිද උල්පත් නැති තැන් වලින් ලිං හරන්නේ සමහර අවස්ථාවලදී ලිඳක් මේ වතුර තියෙනවා කියලා දැනගත්තාම මෙතනින් උල්පතක් තියෙනවා කියලා දැනගත්තාම හාරගෙන යනකොට ගලක් අහු වෙන අවස්ථාවක් තියෙනවා ගල් තලාවක් පොළව හාරලා යටට එතකොට මොකද කරන්නේ ඒ ගල කඩපුවාම වතුර තියෙනවා එනාද ගලටම කණි ගල මේ ගල අහු වෙනකන් යටටම ආහාරනවා කියන්නේ අන්නේ වගේ ලිං හාරන කොට එනාද පොතේ ඊගාන මේ ලිං මේ කොළඹ ප්‍රදේශයේ තියෙනවා මේ ගොඩක් වෙලාට කඳුකර ප්‍රදේශවල නම් ලිං දකින්න ලැබෙන්නේ නැහැ පහතරට ප්‍රදේශවල තමයි ලිං දකින්න පුළුවන් එනාද ඊගාට ආන්ඩියා ලිඳ මේ ආඩියා නිඳ නම් ගොඩක්ම තියෙන්නේ මෙන්න මේක තමයි ආඩියා නිඳ කියන්නේ. යාපනයේ මෙන්න මේ ලිඳ දකින්න පුළුවන්. තේන්නාද? එතකොට ඒකේ මේ මොකද බෝලොක්කයක් හයි කරලා මේ 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 විදිහට නෙමෙයි ඒ ලිඳ තියෙන්නේ වෙනස් ආකාරයකට. කට බැඳලා තියෙනවා මෙතනින් පොළු දෙකක් හයි කරලා දිග පොල්ලක් මෙතනද හයි කරලා මෙතනින් බාල්දියක් මේ යටට තියෙනවා මෙතන මොකද්ද? ලොකු බරක් හයි කරලා තියෙන්නේ. ගලක් නැත්තම් වැලි කොටයක් මෙන්න මෙතන එල්ලලා තියෙනවා. තේන්නාද? මේක උඩට කරපුවාම මොකද වෙන්නේ? මේක උඩට කරපුවාම බාල්දිය පල්ලෙහාට යනවා. ඊට පස්සේ මේක පහළට කරපුවාම බාල්දිය උඩට එනවා. ඊට පස්සේ මෙතනින් බාල්දිය අරගෙන වතුර පුරව ගන්නවා. තේන්නාද? එතකොට සාමාන්‍ය නිදකට වඩා ආන්ඩියා නිද වෙනස්. ඊගාවට වැවක් කියන්නේ වතුර පිරලා තියෙන ස්ථානයක්. තේන්නාද? ගංගාවක් කියන්නේ වතුර ගලාගෙන යන තැන. ඊගාවට ඇලක් දොලක් කියන්නේ සාමාන්‍ය වතුර පාරක් ගලාගෙන යන තැන් වලට තමයි ඇලවල් දොලවල් කියලා කියන්නේ. දියැලක් කියන්නේ උස ස්ථානයකින් පහළට කඩා හැලෙන තැන. වැවට කියන තව නමක් තමයි මොකද්ද? පතහ කියලා කියනවා වැවට. ඊගාවට පීල්ලක් කියන්නේ සාමාන්‍ය මේ මේ පීලි හදලා තියෙනවා මේ ඇලවල් චූටි ඇලක් ගලාගෙන යනවා නම් ඒ ඇලේ වතුර හරස් කරලා පීලි හදනවා. ඊගාවට සමහර ස්ථානවල මේ උල්පතක් තියෙනවා නම් ඒ උල්පතේ වතුර එකතු වෙනවා නම් හොඳට ගලාගෙන යනවා නම් අන්න ඒ වගේ ස්ථානවල පීලි හදනවා. එතකොට පීල්ලක් හදන්න මේ වගේ බැඳලා පීලිත් හදනවා නැත්නම් උණ බටයක් දාලා උණ බට දැකලා තියෙනවනේ උණ බටයක් දෙකට කලලා හිම පීලිත් හදනවා තේන්නාද නලනිඳ කියන්නේ පොළව යටටම හාරනවා තේන්නාද පොළව යටටම හාරලා මොකද්ද වස්සන්නේ බටයක් බස්සනවා ලොක් දිගයේ හාරපු තැනට එනකම්ම බටයක් බස්සනවා ප්ලාස්ටික් බටයක් ලොකු. තේන්නාද? ඒ බටේ බස්සලා ඊට පස්සේ වතුර මේ ගන්න පුළුවන් මේ 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 ටැප් එක වගේ කෑල්ල හයි කරනවා. එතකොට නල නිඳේ මොකද වෙන්නේ? අපි අර උඩට පල්ලෙහාට කෑල්ල කරපුවාම තමයි වතුර එන්නේ. තේන්නාද? ටැප් එක කියන්නේ සාමාන්‍ය ඔයාලගේ ගෙවල් වල
තියෙන ජල කරාමය මේක ඇරියොත් මේක ඇල්ලරියොත් වතුර එනවද නැද්ද වතුර එනවා එතකොට අපිට පහසුවෙන්ම වතුර ලබා ගන්න පුළුවන් ක්‍රමය මොකද්ද නල ජලය තේන්නාද එතකොට නල ජලය තමයි අපිට පහසුවෙන්ම ජලය ලබා ගන්න තියෙන ක්‍රමය දැන් මෙතන තියෙනවා ලිදකින් ජලය ලබා ගැනීමට කඹයක් යෙදූ බාල්දියකින් හැකි දැන් ලිදකින් වලින් වතුර ලබා ගන්න කඹයක් යෙදූ බාල්දියක් ඕන උල්පත්තලින් ගලන ජලය ඇල 12 රහා වේල්ලක් හෝ අමුණක් බැඳ ජලය ලබා ගන්න පුළුවන් ලිං වල ජලයට කොළ රොඩු වැනි අපද්‍රව්‍ය වැටෙන නිසා ඉහලින් දැලක් හෝ කොන්ක්‍රීට් ආවරණයක් දැමිය හැකි දැන් මෙතන මේ යොදලා තියෙන්නේ දැන් දැලක් දාලා එක සැරයක් මතකද චූටි මල්ලි කෙනෙක් වැටිලා තිබ්බ දැල උඩට නැගලා නිඳ පල්ලට වැටිලා තේන්නාද එතකොට දැල් දානවට වැඩිය හොඳයි මොකද්ද කොන්ක්‍රීට් තට්ටුවක් දාලා මෙන්න මේ ලිඳ උඩින් කොළ රොඩු සත්තු එහෙම වැටෙන්න පුළුවන් ලිඳට පූසො එහෙම මේක මේ ලිං කට උඩින් ගිහිල්ලා බැරි වෙලාවත් මේ පල්ල බලනකොට මේ බැලන්ස් නැතුව වැටෙන්න පුළුවන් මේ ලිං වලට කුරුල්ල වැටෙන්න පුළුවන් තේන්නාද ඒ නිසා මේ කොළ જાති එහෙම වැටෙන්න පුළුවන් ගස් කොළන් වල කොළ එතකොට මේ නිසා මේ ලිඳේ කොළ පාට දැලකින් ආවරණය කරනවා සමහරක් නැත්තම් මොකද කරන්නේ ඊටත් වඩා හොඳයි මොකක් දාන එකද කොන්ක්‍රීට් ආවරණයකින් ජලය මේ ලිඳ වැහෙන්න දාන එක දැන් ගොඩක් නිවෙස්වල කරන්නේ මේ වගේ ලිඳක් හාරලා බැඳලා මෝටරයක් දාලා වතුර ටැප්ලයින් නල ජලය වගේ ගන්න එක ලිඳෙන් ඇද ඇද ගන්න අවස්ථා ගොඩක් වෙලාවට අඩු තේන්නාද ඒ නිසා ආරක්ෂාවට කොන්ක්‍රීට් හරි නැත්තම් මේ කොළපාට දැලක් දාන්න ඕනි ලිඳකට ඊගාවට ආරක්ෂාවට ලිඳ වටා බැම්මක් බැඳින්න ඕනි ඒ කියන්නේ මේ වටේ බැම්ම බැඳින්න ඕනි කවර් කරන්න ඕනි ඊගාවට කරාම වලින් මේ ඉවතට යන ජලය ප්‍රයෝජනෙට ගැනීම සඳහා කාණු පද්ධති සකස් කර ඒවා පාත්‍රි වලට හැරිණිය හැකි දැන් අපි මේ වතුර පාවිච්චි කරනවානේ කරාමේ කරාමෙන් අපි වතුර පාවිච්චි කරනකොට ඒ වතුර අපිට වගාවන් සඳහා යොදා ගන්න පුළුවන් තේන්නාද ඊගාට කොන්ක්‍රීට් ටැංකි ප්ලාස්ටික් ටැංකි ගුරුලේතු ආදී ජලය තැන්පත් කරන්නත් පුළුවන් අපිට මේ දේවල් වලින් ජලය දැන් gedara hemogema samahalaara plastic tank එකක් ඇති ලොකු ටැංකියක් එතකොට වතුර එකතු කරලා අපි තියා ගන්නවා මේ ටැංකිය එකතු කරලා තියාගෙන අපිට අවශ්‍ය වෙලාවට පාවිච්චි කරන්න පුළුවන් එතකොට මෙතන තියෙනවා සැල එලි පෙහෙලි කරන විට නිවල ජලය අඩු වෙනවා වර්ෂාව අඩු වෙට නියං කාලයේදී ජලය අඩු වෙනවා ඒ නිසා අපි අර පරිස්සමෙන් ජලය පාවිච්චි කරන්න ඕනේ එතකොට ජලය අඩු වෙන්නේ ජලය මේ නැති වෙන්නේ ඇයි කියන එක මම ඔයාලට කලින් විස්තර කරා එන්නද දැන් ඊට පස්සේ ඔයාලට ජලය පිරිසිදු කරගත හැකි ක්‍රම තියෙනවා ඉස්සර කාලේ ආච්චිලා අඟුරු දානවා කියනවා මේ මොකද්ද ලිඳට අවුරුදු කාලේ අවුරුද්දට වැඩ අල්ලන චාරිත්‍රයට අඟුරු දානවා ලිඳට ඇයි අඟුරු කියන්නේ මොකද්ද අඟුරු දැකලා තියෙනවද පොල්ලක් ලීයක් එහෙම ගෙනි අරගත්තාම ඉතුරු වෙන කළු පාට කෑලි වලට තමයි අඟුරු කියලා කියන්නේ. තේන්නාද? එතකොට අඟුරු හදන් මේ ලීයක් හරි පුච්චලා අපිට අඟුරු හදා ගන්න පුළුවන්. තේන්නාද? අඟුරු ඉතුරු වෙන. ඉංගිනියට ඉංගිනියා ගස් තියෙනවා ගොඩක් වෙලාවට ගංගා ආශ්‍රිතව. ඉංගිනියට දැමීමනොත් අපිට ජලය පිරිසිදු කරගන්න පුළුවන්. අඟුරු වලට ජලය පිරිසිදු කරගන්න පුළුවන් විස බීජ කියන්නේ ජලයේ තියෙන අපිරිසිදු ද්‍රව්‍ය අඟුරු උරා ගන්නවා එන්නද ඊගාට අපිට ජලය පිරිසිදු කරගන්න පුළුවන් රෙදි කඩකින් පෙරලා තෙද්දකින් පෙරලා මේ ජා පිරිසිදු කරගන්න පුළුවන් ඊළඟ ෆිල්ටර් ඔයාලා ගෙවල් වල තියනා නේද වතුර ෆිල්ටර් ඒ වෙනුත් මොකද කරන්නේ ජලය පිරිසිදු කරන්නේ පිරිසිදු කරලා ජලය පානයට සුදුසු ආකාරයට සකස් කරන එක තමයි වෙන්නේ එකල උණු කරලා නිවලා අපිට ජලය පිරිසිදු කරගන්න පුළුවන්. මෙන්න මේ ජලය පිරිසිදු කරගන්න මේ තව ද්‍රව්‍යයක් තමයි ක්ලෝරින්.
ගොඩක් වෙලාවට මේ කොළඹ ප්‍රදේශයට ජලය එන්නේ කොහෙන්ද? කැලණි ගඟේ නේද? දැන් මේ කාලේදී කැලණි ගඟේ වතුර ඉතාමත් අපිරිසිදුයි බොරයිනේ. ඇයි ඒ කඳුකර ප්‍රදේශයට වහින නිසා. එතකොට මේ බොර ජලය පෙරලා 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 ඊට පස්සේ තියෙන විස බීජ ද්‍රව්‍ය නාශ විනාශ කරන්න මොනවද දාන්නේ? ක්ලෝරින් දාන. තේන්නද? අමුතු රහක් එන්නේ ඒකනේ. කොළඹේ මේ ජල කරාමෙන් එන වතුර ගඳක් එනවා සමහර වෙලාවට රහක් එනවා ඒ ක්ලෝරින් නිසා. තේන්නද? එතකොට මේ මේක නම් අපි මේ කලින් නම් හැදුවා පන්තියේදී පුළුවන් නම් පුතාලා හදලා බලන්න. මේ යෝගට් කෝප්ප ටිකක් මේ විදිහට නැත්තම් කප් එකක් වුණා සාමාන්‍ය ප්ලාස්ටික්. ලී කැල්ලක් හයි කරලා මෙතන ලීයක් හයි කරලා මේකට මේක සම්බන්ධ කරලා ඊට පස්සේ මේ යෝගට් කෝප්ප සිදුරු කරනවා. තේන්නද? සිදුරු කරලා එක යෝගට් කෝප් එකට උඩම තියෙන එකට පුළුන් දානවා. ඊගාව එකටත් මේ මේ මේක තියෙනවා කරන විදිහ. තේන්නද? පුළුන් දාන්නත් පුළුවන් නැත්නම් මේ මේ මොනවාද? වැලි අඟුරු අඟුරු තියෙනවා නම් අඟුරු ගෑ ලකුණක් දාන්න පුළුවන්. මේක දාපුවාම අපි පන්ති දෙනම් කරලා බැලුවා අපිරිසිදු ජලය දාපුවාම මේ කෝප්ප වලින් පෙරිලා 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 අන්තිමට මේන වතුර ටික සාමාන්‍යයෙන් පිරිසිදු. තේරෙනවද? එතකොට අපි දාපු වතුරට වඩා පිරිසිදු වතුර ටිකක් අපිට අන්තිමටම ගන්න පුළුවන්. දැන් මෙතන තියෙනවා. රූපේ දැක්කෙන පරිදි සරල ඇතුම්මත් සකස් කර ගන්න. පතුල සිදුරු කරන යෝගට් කෝප්ප වල වතුරට පුළුන් හෝ සුදු පැහැති රෙදි කැබලි යොදා යෝගට් කෝප්පය තුන හදා ගන්නවා. තේන්නාද? එතකොට මේ යෝගට් කෝප්ප තුනටම අපිට පිරිසිදු සුදු රෙදි කෑලි දාන්නත් පුළුවන් නැත්නම් පුළුන් දාන්නත් පුළුවන්. සම පුළුවන් අඟුරු තියෙනවා නම් අපිට අඟුරු කෑල්ලකුත් දාලා බලන්න පුළුවන් යටම එකට. තේන්නාද? ඊට පස්සේ මඩ හරි වර්ණවත් ජල මඩය මඩ සහිත වතුර තමයි මම නම් දැම්මේ. තේන්නාද? මඩ දිය කරලා වතුර ටිකක් දැම්මා. එතකොට මදුන් වලින් පෙරිලා 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 පහලට පහල තිබ්බා මේ ජෑම් බෝතලයක්. මේ ජෑම් බෝතලේට වතුර ටික පෙරුණා. එතකොට දාපු මඩ දාපු මේ එකතු කරපු වතුර මඩ වතුර කියන්නේ බොර පාටයි. ඒ බොර පාටට වඩා අඩු මට්ටමේ බොර පාටක් තමයි පිරුණ වතුරේකට ආවේ. එතකොට යෝගට් කෝප්ප තුනකින් පෙරිලා පෙරිලා ආපුවාම මොකද වෙන්නේ? පැහැය වෙනස් වුණා. පිරිසිදු වුණා. තේන්නාද? දැන් ඊටම දැන් මේ පිරිසිදු වුණාම කලින් තියෙන පැහැයට වඩා අඩු පැහැයක් තමයි මේ වතුර එකේ තියෙන්නේ. ඔයාලට රූපයෙන් පෙන්වලා තියෙනවා. තේන්නාද? එතකොට කලින් අපි ගොඩාක් දුඹුරු පාට නැත්තම් නිල් පාට නිල් පාට දිය කරලා දාපුවාම නැත්තම් දම් පාට වගේ දිය කරලා දාපුවාම අපිට අන්තිමටම ලැබෙන වතුර එක ගොඩාක් දම් පාටට තියෙනවද? සාමාන්‍ය ලා වර්ණයේ දම් පැහැයක් තමයි තියෙන්නේ. තේන්නාද? පුළුවන් නම් ඒක කරලා බලන්න. ඊගාවට ඔයාලට ප්‍රශ්න ටිකක් තියෙනවා. මේ ඡේදයේ කියවලා තමයි ප්‍රශ්න වලට උත්තර ලියන්න තියෙන්නේ. මොකද්ද තියෙන්නේ මේකේ? කතන්දරයක් තියෙන්නේ. එක දවසක් යාළුවන් දෙදෙනෙක් වැවකට නාන්න ගියා. හඳන නාල ඉවර වෙලා ගොඩට එනකොට එක් අයෙකුගේ පය ලිස්සා ආයෙත් වැවට වැටුණා. හැබැයි මේ තුන් දෙනාගෙන් කාටවත්ම පීනන්න බෑ. දැන් මේ හිටපු තුන් දෙනාගෙන් කිසි කෙනෙකුටවත් පීනන්න බෑ. හඳන වැවට වැටුණු යාළුවා මාව බේරගන්න කියමින් කෑ ගහන්න ගත්තා. එකපාරටම ගොඩ සිටි එක් යාළුවෙක් Tamange යාළුවා බේරා ගන්න වැවට පැන්නා. දෙන්නටම ගොඩට එන්න බැහැ. පීනන්න බැරි නිසා ගොඩ සිටි අනිත් යාළුවා වැව් බැම්ම උඩට දුවගෙන ගොස් උදාවිලා කෑ ගසන්න පටන් ගත්තා. හොඳද? දැන් මෙතන ඔයාලට ලියන්න තියෙන්නේ මේ සිද්ධියේ වතුරට වැටුනේ ඔබ නම් ඔබ කුමක් කරන්නේ? තේන්නාද? ඒකට ඔබ සිතන විදිහට ගොඩ සිටින යාළුවන් දෙදෙනා අතරින් බුද්ධිමත්ම කටයුතු කර යාළුවා කවරෙක්ද? ඇයි එහෙම හිතන්නේ? දැන් මෙතන වතුරට වැටුණා නම් ඔයාලා මොකද කරන්නේ?
මොකද්ද කරන්නේ? ආ? වැටුනේ පීනන්නත් බෑ එතකොට අපි මොකද කරන්නේ යාළුවගේ මරි යාළුවගේ උදව් ගන්න උදව් ඉල්ලනවා දැන් යාළුවෝ දෙන්නෙකුත් ඉන්නවනේ අපි උත්සාහ කරන්න ඕනි ගිලෙන්නේ නැතුව කොහොම හරි ඔළුව උඩට තියාගෙන ඉන්න තේරුණාද වතුරට ගිලුනොත්නේ ඔළුවක් වතුරස්සට ගියොත් තමයි අපිට හොස්ම ගන්න බැරි වෙන්නේ එතකොට අපි මොකද්ද කරන්න ඕනි කොහොම හරි කකුල අත ගගහ වතුරට ගහලා 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 හරි ගගහ ගගහ කොහොම හරි ඉන්න ඕනි ඔළුව උඩ තියාගෙන වතුරෙන් උඩ තියාගෙන තේන්නද එතකොට වතුරෙන් උඩ ඔළුව තිබ්බොත් අපිට හුස්ම ගන්න පුළුවන් දෙමරිද පුළුවන් වෙනවා එතකොට අපි මොකද්ද කරන්නේ ඔයාලා වතුරට වැටුනොත් මොකද්ද කරන්න ඕනි කෑ ගහ හරි කමන්නේ කෑ නොගැහුවත් තමන්නේ යාළුව දෙන්නෙක් ඉන්නවනේ ඔයාලා කෑ ගහනවා කියන්නේ ඔයාලගේ ශක්තිය තවත් වැඩි වෙනවා මේ අඩු වෙනවා තේන්නාද ඇයි ඔයාලා වතුරේ රැඳිලා ඉන්න උත්සාහ කරනවානේ එතකොට ඔයාලා කරන ප්‍රධානම දේ මොකද්ද ඔයාලා ගියේ ඔයාව ගිලෙන්න නොදී වතුරෙන් උඩ ඔළුව උඩින් තියාගන්න වතුරට උඩින් ඔළුව තියා රඳව ගන්න තමයි ඔයාලා උත්සාහ කරන්න ඕනේ ඊගාට තේනවා ඔබ සිටින විදිහට ගොඩ සිටින යාළුවන් දෙදෙනා අතරින් බුද්ධිමත්ම යාළුවා කවුද වතුරට පැන්න කෙනාද නැහැ කවදාකවත් වතුරට පයින්න හොඳ නැහැ තමන්ගේ යාළුවා වතුරට වැටෙනා කියන අනිත් යාළුවත් වතුරට පයින්න හොඳ නැහැ ඇයි එතකොට අර යාළුවාගේ මේ දැන් වතුරේ ගිලි ගිලි ඉන්න කෙනා මොකද කරන්නේ අර වතුරට පැන්න යාළුවටත් පීනන්න බෑනේ එයාගෙන් ගෙල්ලෙන්න එතකොට අරයා බයට අරයාගේ ගෙල් වුණහම මොකද වෙන්නේ? අරයන්ට වතුර තුලදී අරයාගේ බර හඳවා ගන්න බැරි වෙනවා. එතකොට දෙන්නම යට යන්න පුළුවන්. තේරුණාද? එතකොට මොකද්ද මෙතන මේ මේ කරා මේ මේ බුද්ධිමත්ම යාළුව වතුරට පැන්නේ කෙනාද? නැහැ. ගොඩ ඉඳලා වැව් බෑම දිනලා උදව් ඉල්ලපු කෙනා තමයි බුද්ධිමත්ම කෙනා. ඇයි එහෙම හිතන්නේ කියලා අහලා තින්නේ. ඇයි ඒ ඔයාලා එහෙම හිතන්නේ? හේතුව මොකද්ද? වතුරට දැන් අනිත් එක යාළුවෙක් වතුරේ ගිලෙන්න යනවා තව යාළුවෙක් එතෙන්ද පෙන්න. එතකොට අර කෙනා අරයාගෙන් ගිලෙන්න පුළුවන්. එයාටත් පීනන්න බෑ. එතකොට ගිලෙන්න යන කෙනා පැනපු යාළුවාගෙන් ගෙල්ලුනහම පැනපු යාළුවාගෙන් ගේ බරයි ගිලෙන්න යන කෙනාගේ බරයි වැඩි වුනහම අරයාට පොරොත්තු දෙන්නේ නැහැ වතුරේ. එතකොට මොකද වෙන්නේ? දෙන්නම යට යනවා. ඊගානේ ජලයේ මතුපිට පාවෙන යමක් අල්ලා ගැනීමට උත්සාහ කිරීම. ගලක් තියෙනවා නම් ගලේ එල්ලිලා ඉන්න පුළුවන්. තේරෙනවද කොටයක් පාවීගෙන යනවා නම් කොටේට අග්ගාලා එල්ලෙන්න පුළුවන්. තේරෙනවද පාවෙන දෙයක පාවෙන දෙයක් අපිට අල්ලා ගන්න පුළුවන්. එතකොට දියේ ගිනින කෙනෙකුට අපිට දාන්න පුළුවන් මොනවද? ටියුබ් එකක්. ඒ කියන්නේ ටයර් අර උලම් පුරවල මේ දවස්වල අර කට්ටිය පාවි පාවි යන්නේ ගම් වතුර ටීවී එකේ දැකින වෙද්දී ආ ටියුබ් බොන නැගලා පාවෙන්නේ පාවෙමි යන්නේ අන්නේ ටියුබ් එකක් දාන්න පුළුවන් ඊගාට ලීයක් දාන්න පුළුවන් ලෑල්ලක් දාන්න පුළුවන් තේන්නාද
ඊගාට මේ මෝඩිය වැසූ ප්ලාස්ටික් බූලියක් ඇයි මෝඩිය වැසූ කියන්නේ බූලියක් කියන්නේ අර ලොකු මේ 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 මෝඩිය කියන්නේ ලොකු මේ මේ ප්ලාස්ටික් බෝතලයක් හොඳද ලොකුද ලොකුයි ඒක එතකොට මේකේ මෝඩිය ඇරලා දැම්මොත් බූලියට මොකද වෙන්නේ වතුර පිරෙලා බූලිය යට යනවා එතකොට බූලියත් එක්කම පීනන්න බැරි කෙනෙක් යට යනවා ඒ නිසා මෝඩිය වහපු ප්ලාස්ටික් බූලියක් තමයි දාන්න ඕනේ එතකොට ප්ලාස්ටික් නිසා වතුරේ පාවිමි තියෙනවා එහෙම නැත්නම් දිග ලණුවක් සරමක් තියෙනවා නැත්නම් දිග රෙද්දක් තියෙනවා නම් ඒක කොතන හරි ගැට ගහලා නැත්නම් දෙන්න අල්ලගෙන ඒක එයාට විසික් කරලා ඒකෙන් අදින්න පුළුවන් තේන්නාද ඊගාට ඔයාලට කවියක් තියෙනවා මේ මේ කවිය කියව ගන්න ඊගාවට මේක නම් පන්තියේදී කරා කැමති නම් කරන්න පුළුවන් පුතේ ජලය මිශ්‍ර මේ 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 සම්බම් පේන මිශ්‍ර කරන වතුර භාජනයකට තේන්නාද අපි කැමති මේ සාමාන්‍ය භාජනයක් අරගෙන වතුර මිශ්‍ර කර මේ වතුරයි සම්බම් පේන හදනවා හොඳද ඊට පස්සේ ඒකට අපි දානවා මොනවා හරි කලරින් කලරින් දැන් මේ කේක් හදන්න ගන්න වර්ණ කරන්න ගන්න කලමින් තමයි දාන්න. තේන්නද? ඒ කරන අර වතුර භාජනයේ දිය කරලා සබම් පෙන බුබුලු මේ පුම්බනවා වතුර භාජනයේ. හොඳද? එතකොට බුබුලු 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 උඩට භාජනය එනවා ඊයේ අර සබම් පෙනත් එක්ක. ඊට පස්සේ අපි කරන්නේ A4 කඩදාසියක් ඒ බුබුලු උඩින් තෙල ටක් ගාලා ගන්න. එතකොට ලස්සන ලස්සන රටා රැඳිලා තියෙනවා. පන්තියේදී නම් මේක කරනවා, ඔළුවන් නම් ඔයාලා කරා. හොඳද? එතකොට ලස්සන ලස්සන චූටි චූටි බුබුලු බුබුලු තමයි මේ ඒකෝ කඩදාසියේ තියෙන්නේ. හොඳද? එතකොට සුදු පාට කඩදාසියක් තමයි ගන්න ඕනේ. ඊගාට මේ දවස්වල නම් මේක කරන්න බෑ. මැටි භාජනයක් අරගෙන ඒක වර්ණ ගන්වන්න ඕනේ. निर्माणी अटवे දැන් ගණන් පාඩම තමයි පහුම වෙලා තියෙන්නේ. හොඳද? එහෙම වුණොත් ටීචර් පුළුවන් වුණොත් එකපාර ගණන් පාඩම් දෙකක් කරනවා. හොඳද? හරි. ඊළා ඉන්න අඩු කිරීමයි ප්‍රස්තාරයි කියන ගණන් පාඩම් දෙක එක දවසේ කරන්න ඉඩ තියෙනවා. ඒ දෙකට ලෑස්ති වෙලා ඉන්න. හරිද පුතේ? දැන් අද කරපු ටික තේරුණාද? ඔව් ටීචර්. හා? ඔව් ටීචර්. හරි පුතේ එහෙනම් අදට මම නවත්තනවා මම 11 මාරි විතරකම් කරන්නම් කියන හිතේ දැන් ඔයාලට බලන්නේ කියනවානේ ඒ නිසා මම නවත්තනවා පුළුවන් වුණොත් හෙට දානවා නැත්නම් අනිද්දා හොඳද තේරුණාද ඔව් ටීචර් හරි පුතේ එහෙනම් ආයි බොන් ආයි බොන් ආයි බොන් ටීචර් ආයි බොන් ටීචර් පුතේ බලන්න නෑ हरी मैनिका आई बोन हरी हरी पारी।